අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශිචක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති අඟහරු ග්‍රහයවත් කුජ ග්‍රහයව මේෂ ලග්නේ. මේෂ ලග්නේ මෙනි ආයුබෝවන්. ඉතින් මේ සුවිශේෂී වූ ජූලි මාසයේ මේෂ ලග්නේ ඔබට කොහොමද කියලා අපි කතා කරන්න හදද්දී ඉතින් මුලින්ම කියන්න මේ වැඩසටහන ටිකක් දීර්ඝ වැඩසටහනක්, මිනිත්තු 40-45ක් අතර කාලයක් යාවි. මොකද හේතුව මේක දේ තුළ අර හැමෝටම පැහැදිලි වෙන ආකාරයෙන් කියන්නේ. ඉතින් ඒක නිසා මේක මේ දීර්ඝ වැඩි නම් මේක මේ කියන විදිහ මේ ටිකක් සවිස්තරාත්මකව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන විදිහ ගැළපෙන්නේ නැත්නම් ඔබට කියන්න තියෙන්නේ ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බලාපොරොත්තු ඉන්න මේ ක්‍රමයට අහන්න. ඉතින් ඒ ක්‍රමය අහන උදෙසා තමයි මම මේ කරන්නේ. මේක මට වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට කාලය ගැටලුවන්න මේ දක්ෂ දෛවඥ ජ්‍යොතිෂ්‍යදීන් රැසක් මේ YouTube එකේ ඉන්න ඔබ මේ වැඩසටහන අහන්න සමා වෙලා. ඉතින් අපි යමු වැඩසටහනට. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙලා රුචක කියන පංචමහා පුරුෂ යෝගයේ යම්කිසි ආකාර උදා කරමින් තමයි මේ මාසයත් ආරම්භය සිද්ධ වෙන්නේ.
ඒ වගේ මේ කාල පරිච්ඡේද තුළ විශේෂ වශයෙන්ම ගුරු ග්‍රහය ඔබගේ දෙවැන්නේ ධනස්ථානයේ තැන්පත් වෙලා ඉද්දි සිකුරු රවි ඔබගේ තුන්වැනි භාවයේත් බුධ හතරවැනි භාවයේත් කේතු හයවැනි භාවයේත් ශනි වක්‍රව 11 වෙනි භාවයේ අයස්ථානයේත් ඒ වගේම රාහු ග්‍රහය ඔබගේ 12 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉද්දි තමා මේ මාසයේ උදා වෙනදී මේ මාසය තුළ මේෂ ලග්න හිමියන්ගේ හැසිරීම රටාව ආර්ථිකමය තත්ත්වයන් තුළ වෘත්තීය ජීවිතය තුළ රැකී රක්ෂා ව්‍යාපාර තුළ ධනය ලැබීම තුළ කොහොම වේවිද කියලා අපි මුලින්ම කතා කළොත් විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ දැන් ඔබට මතක ඇති දැන් මීට මාස 3-4කට කලින් කතා කරොත් මේෂ ලග්න හිමියන්ට එතරම්ම යහපත් තත්ත්වයක් ආර්ථිකය තුළ තිබ්බේ නැහැ. නමුත් අප්‍රේල් මාසෙන් පස්සේ ටිකක් පියවරෙන් පියවර යම්කිසි ඉදිරියට ඒමක් බලාපොරොත්තු විය හැකි බව කිව්වා. ඉතින් නමුත් ඒ ඉදිරියටම එකපාර වෙන්නේ නැහැ. ජීවිතේ වසර ගානක පසුබෑමකින් පස්සේ ටික ටික පියවරෙන් පියවර ඉදිරියට එද්දි සමහරක් වෙලාට ඒ ඉදිරියටම ඔබට දැනෙන්නේ නැතුව ඇති. හැබැයි හරියට සාපේක්ෂව මාසෙන් මාසය ගැන හිතලා බැලුවොත් ඔබ තරමද්දට වෘත්තිමය තත්ත්වයන් තුළ ඉදිරියට ඇවිල්ලා තියෙන විශේෂ වශයෙන් ගිය මාසය තුළ යම්කිසි ආකාරයකින් වෘත්තිය තුළ සාර්ථකත්වයක් පෙන්ලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය මේ ජූලි මාසය තුළ පවතීවිද? ඔව්. මේ ජූලි මාසය තුළත් ඇත්තටම වෘත්තීය ජීවිතය තුළ යම්කිසි ආකාරයක සාධනීය දියුණුවක් යහපතක් බලාපොරොත්තු විය හැකි මාසයක් තමයි මේෂ ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ රැකියාව යම්කිසි අස්ථාවර භාවයක් තිබ්බනම් යම්කිසි ආකාරයකින් ස්ථීර නොවන භාවයක් රැකියාව තුළ එපා වෙලා ගැටලුකාරී තත්ත්වයන් තිබ්බනම් ඒ දේවල් සෑහෙන දුරට මගහැරිලා ඔබේ රැකියාව ස්ථාවරත්වයකට පත්වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ව්‍යාපාර කරන අයටත් ව්‍යාපාර තුළ යම්කිසි ආකාර පසුබෑම් වලින් පීඩා ඉදන් ව්‍යාපාරය තුළ යම්කිසි ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවක් හැඟුණා නම් ඔන්න ඒ තත්ත්වේ වෙනස්සලා යම්කිසි ආකාරයකින් ව්‍යාපාරයේ යම්කිසි පුනරුදයක් අලුගසාදා නැගී සිටීමක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක ආරම්භයක් තමයි මේකේ ආරම්භයක් කිව්වට ආරම්භය මේ ජූලි මාසේ නෙමෙයි ඊට කලින් ඉඳන් තමයි සිද්ධ වුනේ. දැන් ටික 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 ඒ දේ තුළ ප්‍රගතියක් පෙන්නුම් කරන කාල පරිච්ඡේදයක් යම්කිසි ආකාරයකින් අමුතු උද්‍යෝගයකින් යම්කිසි ආකාරයෙන් කාර්යක්ෂමතාවයකින් යම්කිසි ආකාරයකින් ටිකක් අර අපි කියන්නේ ගැම්මට වැඩ කරන්න හිතන මාසයක් තමයි මේ මේෂ ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. ගොඩාක් දේවල් එක්ක අර අලුත් විදියට හිතලා ආය ආරම්භයක් ගන්න නැවත ආරම්භයක් ගන්න මේෂ ලග්න හිමියන්ට යහපත්ම විදිහේ අර ඇඟට දැනෙන කාලයක් ඒ ගැම්ම ඇඟට දැනෙන කාලයක් වගේම ඒකේ වගේම ක්‍රියාත්මක වෙන්නත් ඔබ වග බලා ගන්න. මොකද මේ කාල පරිච්ඡේදය ඉතා විශේෂයි. දැන් මේ සමහරුන්ට දැන් මේ කියන දේවල් වෘත්තීය ජීවිතයේ දියුණුව ධනය ලැබීම ගැන කතා කරන්නේ මේ වෘත්තියක් ව්‍යාපාරයක් කරන අය විතරයි. කිසි දෙයක් නොකර ගෙදරට ලයින් අයට මෙන්න ආදායම් ඉහළ යනවා කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. සමහරු එහෙම දානවා ආදායම් කවදීලා යන්නේ මට රැස්සාවකුත් නැහැ. හරි නිකන් ලොකු දෙයක් වගේ කියන්නේ. ඒක තමන්ගේ නොහැකියාව ගැන තමා විසින්ම ප්‍රසිද්ධිය තමාට අපහසුරපත් කර ගැනීමක්. රැකියාවක් කිසි දෙයක් නොකර මට රැකියාවක් නැතුව කොහේ සල්ලි හම්බෙන්නේ කියලා අහන්න තරමට අපේ මිනිස්සුන්ගේ පිරිහීම එතන තියෙන්නේ. ඒක නිසා ඔන්න එහෙම අහා ඉන්න ඕනෙත් නැහැ. එන්න එහෙම අයටත් ඔන්න මේ මාසේ පොඩ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරොත් යා රැකියාවට ඉල්ලුම් කරොත් නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන මොකක් හරි පණ්ඩයක් ආරම්භයක් ගත්තොත් ඔන්න ඔබට මේ කාල පරිච්ඡේද තුළ රැකියාවක් ලැබෙනවා, ජීවිකාවක් ලැබෙනවා, යම්කිසි ආකාරයක ආදායම් මාර්ග සැලසෙන කාල පරිච්ඡේදය. ඒ නිසා තවත් ඒ වගේ අර මෝඩ කතාක් කියන්නේ නැතුව උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබට යම්කිසි හොඳ ආරම්භයක් ගන්නත් මේ ආරම්භය තුළ ඉදිරිය ස්ථාවරත්වයක් ඇති කරගන්නත් හැකියාව ලැබෙන පරිද්දෙන් සියල්ල සැකසෙනවා මේ ජූලි මාසය තුළ මේ කුජ හිමි මේෂ ලග්න හිමියන්ට. ඒ වගේම ඉතා සුවිශේෂී දෙයක් කියන්න ඕන යම්කිසි ආකාරයකින් ඔබගේ වියදම් පාර්ශ්වය වැය පාර්ශ්වය තුළ ඔබට නොහැඟෙන ආකාරයෙන් යම්කිසි ආකාරයකින් ඔබ දුරදිග නොසිතා කරන වියදම් තුළ අන්න ඔබගේ ඔබ තුළ තියෙන ධනේ වැය වෙන්න හේතු කාරණා යෙදෙනවා. අත්‍යවශ්‍ය වියදම් නොවුනත් ඒ දේවල් තුළ අර යම්කිසි ආකාරයක ව්‍යාපාර්ශ්ව වියලහැමක් පෙන්නුම් කරනවා. ඒ වැය පාලනය කරගත හැකි තත්වයක් තියෙන්නේ. ඒ තත්වයන් තුළ ඒ වැය පාලනය කරගන්න ඔබ උත්සාහ දරිය යුතුමයි. මොකද හේතුව අර අත්‍යවශ්‍යම වියදම් නෙමෙයි මේ දේවල් වෙන්නේ. අර ඔබට සමහර තැන්වල ගිහාම ඔබට නොදැනෙන්න ඔබට කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව වියහීදම් වෙනවා. ගොඩක් විශේෂයෙන්ම කතා කරොත් මේ කාල සීමාව තුළ ඔබ තරමක් දුරට අන් අය වෙනුවෙන් වැය කරන්න ටිකක් පෙළඹෙනවා. හැබැයි මේ අන් අය වෙනුවෙන් වැය කිරීම වරදක් නෙමෙයි. හැබැයි යම්කිසි සීමාවක සිට මොකද තමන්ට කරන්න පුළුවන් සීමාවෙ සිට අර මේෂ ලග්න හිමියෝ මේ කාල සීමා තුළ තරමක් දුරට අර තමන් ටිකක් ගොඩ ගිහිල්ලා කියලා පෙන්වන්න හෝ අර යම්කිසි ආකාරයෙන් තමාගේ අර ආර්ථිකමේ හැකියාව පෙන්වුම් කරන්න පිරිස අතරදී ඔන්න ඔය වගේ අර තමන්ට හැකි පමණටත් වඩා
සීමාව ඉක්මවා යම්කිසිකර වැය කිරීමට වියදම් කරන්න පෙළඹෙනවා. ඒක නිසා ඒතත් එතරම්ම යහපත් දෙයක් නෙමෙයි. මොකද හේතුව ලෝකෙට පේන දේ නෙමෙයි, අපි යම්කිසි ස්ථාවරත්වයක් ඇති කරගත යුතුනි. අන්න ඒක නිසා වියදම් පාලනය කරන්න ඉතාමත්ම ප්‍රබල ලෙස සැලකිලිමත් වී යුතුමයි මේෂ ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම විදේශ සම්බන්ධතා තුළ, විදේශ සමාගම් තුළ වැඩ කරන අය, නැත්නම් විදෙස් ගත වෙලා ඉන්න අය, ඔන්න ඔබට මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ ආර්ථික මේ වශයෙන් ප්‍රබල යහපතක් අත්කර ගන්න හැකියාව පාදින වගේම පියවරෙන් පියවර පහුගිය කාලයට සාපේක්ෂව ඔබගේ ආදායම් තත්ත්වවල ඉහළ යාමක් දියුණුවක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න යම්කිසි ව්‍යාපාර සඳහා ඔබගේ නැත්තං රැකියාවක් සඳහා හෝ වේවා තාවකාලිකව විදෙස්ගත වෙනා ඉන්නේ, අන්න ඒගොල්ලන්ට එහෙම මේෂ ලග්න හිමියන්ට අතිශයෙන්ම යහපත් කාල පරිච්ඡේදය, තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ලැබෙනවා වගේම තමන්ගේ අරමුණු කරා ඉක්මනින්ම යන ලැබෙනවා වගේම එක පැත්තකින් යම්කිසි ආකාරයෙන් තමන්ගේ ජීවිතේට අත්දැකීම් එකතු කරන්න යම් තාක් දුරට පරිණත භාවයක් එක්කාසු කරගන්න, නැත්නම් තවත් ජීවිතේ ටික වෙනසක් ආර්ථිකමය පැත්තෙන් වෙනසක් ඇති වෙන විදිහේ තීන්දුව తీරන ගන්න යහපත් කාලයක්. ඔන්න මේ කාලේ ඔන්න රැකී රක්ෂා විතරක් කරගෙන ආපු අයට පොඩියට ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් නම් ඔන්න මේ කාලේ ඉතාමත්ම යහපත් වගේ මේ දේ තුළ ඔබ නොසිතූ ආකාරයේ සාර්ථකත්වයක් අත්කරගන්න හැකියාව පදන රැකියාව කරන ගමන් රැකියාවෙන් ඉවත් නොවි රැකියාව පවත්ව යන එක පැත්තකින් සුළුවෙන් ඔන්න ලොකු ආයෝජන කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හැකියාව කියන දේ යම්කිසි ආකාරයකින් පාදක කරගෙන කරන ව්‍යාපාර තුළ තමන්ගේ හැකියාව තුළද කියන එක මම පොඩි උදාහරණ කීපයක් කියනවා. දැන් ඔබට ඉගන්නන්න පුළුවන්, උගන්නන්න පුළුවන්, ඔන්න ගුරු වෘත්තියේ තුළ ඔන්න ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න පුළුවන්, නැත්නම් තමන්ට යම්කිසි අත්කම් නිර්මාණ ගැන හැකියාවක් තියෙනවා, නිර්මාණශීලීත්වය තියෙනවා, ඒ පැත්තෙන් යන්න පුළුවන්, නැත්නම් තමන්ට ඔය ඇඟලුම් තත්ත්වයෙන් මහන්න පුළුවන් දෙයක් පටන් ගන්න පුළුවන්, තමන්ට ලියන්න පුළුවන් නම් පටන් ගන්න පුළුවන්. මේ කාලේ විශේෂයෙන්ම ජනප්‍රියත්වයේ උදෙසා ප්‍රසිද්ධිය උදෙසා කරන කාරණා තුළත් ඒ දේවල් තුළ ඒ ජනප්‍රියත්වයේ ප්‍රසිද්ධිය ලැබෙනවා වගේම ඒ දේවල් තුළත් ආර්ථික මේ යහපත සැලසෙනවා. ඒක නිසා ඔන්න මේ කාලේ තමන්ගේ රැකියාව කරන ගම ඔය ලොකු ඉන්වෙස්ට්මන්ට් කරලා ව්‍යාපාර ආරම්භ කරන තාම හැකියාවක් බහුතරයකට නැහැ කියන එක ඇත්ත. දැන් ව්‍යාපාර ආරම්භ කරන්න කියපු ගම කොටදෙන බැනගෙන බැනගෙන යනවා, කොහේ ආරම්භ කරන්නද, අතේ සතේ නැතුව කොහොමද ව්‍යාපාර කරන්නේ, ඔන්න ඔය ගොඩක් අය කියනවා නෑ මෙතනදී එහෙම දෙයක් නෙමෙයි. ඉතා අවම ආයෝජන ඇතුළ සමග්‍ර ආයෝජන නැති තරම් ආයෝජන නැතිව තමන්ගේ හැකියාව තමන්ගේ දක්ෂතාවය අන්න යම්කිසි ආකාරයෙන් තමා තුළ තියෙන විශේෂත්වයක් පෙන්නුම් කරමින් ඒ දේවල් තුළ ඉපයීම් මාර්ගයක් කරගන්න ඔන්න ඔබට හැකියාව ලැබෙනවා කියන එකයි මම මේ කියන්නේ. පැහැදිලිව තේරුම ගන්න නිසා මේ වෙලාවේ එහෙම හැකියාවක් තියෙනවා නම් ඔන්න අතිරේකව පාර්ට් ටයිම් ඒ වගේ ව්‍යාපාරයක් හෝ යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරනවා නම් යම්කිසි ආදායම් මාර්ගයක් සකසා ගන්න හැකියාවක් පවතිනවා නම් ඔන්න මේෂ ලග්න හිමියන්ට මේ කාලේ ඒ දේ තුලින් ප්‍රබල ස්ථාවරත්වයක් සකසා ගන්න හැකියාව කාලයත් එක්ක සමරකඩ ඔබේ රැකියාව අභිබවා ඒ ඔබ ආරම්භ කරපු ව්‍යාපාරයේ හෝ යම්කිසි ආකාරයේ ස්වයන් රැකියාව තුළ දියුණුවක් අත් කරගන්න ආර්ථිකමය ස්ථාවරත්වයක් අත් කරගන්න ප්‍රසිද්ධියක් අත් කරන්න ඒ දේවල් තුළ ඔබගේ ව්‍යාපාර පරාසය වැඩි කරගන්න යම්කිසි ආකාරයකින් අර ඔබ ආරම්භ කරන දේත් එක්ක ඒ නම ප්‍රසිද්ධියට පත්වෙන්න හේතු කාරණා යදන සමහරක් වෙලාවට ඒ දේවල් ඔබ සීමා වෙලා තිබ්බනම් ඔබගේ ව්‍යාපාරයේ ඔබගේ ගමට ඔබ ඉන්න ප්‍රදේශයට ඔන්න මේක දීප ව්‍යාප්ත කරන්න ඔබට හැකියාව පවතින කාලපදින උත්සාහ කරන්න මේ ගිහිල්ලා මේ රටවටේ රවුංග ගහ මේ දේ ගැන කියන එක නෙමෙයි. දැන් මේ සමාජ මාධ්‍ය ගැන දේ හැමෝම පාවිච්චි කරන්නේ. හැබැයි බහුතරයක් දෙනා දන්නේ මේ සමාජ මාධ්‍ය ජීවිතේට ඔය වගේ යම් කිසි ආකාර වෘත්තියකට සම්බන්ධ කරගන්න. ඔන්න සමාජ මාධ්‍ය ඔස්සේ ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවණත ගැන යම් කිසි ආකාරයකින් ප්‍රවර්ධනය කරන්න හැකියාව පවතින එක. ඒ දේ තුළ සමහරක් කාලවලට අර සාමාන්‍ය පරිදි කරන ව්‍යාපාරට වඩා හරි වේගෙන් සීග්‍රයෙන් යම් කිසි ආකාරයකින් ඒ ව්‍යාප්ත වෙන්න ඒ ව්‍යාපාරට හැකියාව දෙන නිසා මොකද හේතුව මෙතන මේ යම්කිසි ආකාරයකින් මේ විදේශ සම්බන්ධතා තුළ තාක්ෂණය තුළ ඉදිරි ගමනක් යාමන්නේ පෙන්නුම් කරන්න ගොඩාක් දුරට. ඒතකොට හැමෝටම විදේශගත වෙන්නත් අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඉන්න ඔබ මේ සාමාන්‍ය පරිදි ඔබ ඉන්න ප්‍රදේශයේ ඉන්න ගම රටට ලෝකයට යන්න හොඳම මාර්ගය තමයි මේ සමාජ මාධ්‍ය කියන්නේ. ඒක නිසා මෙන්න මේ කාලයේ මේෂ ලග්න හිමියන්ට අති ප්‍රබලයි. එනිසා ඔන්න සමාජ මාධ්‍ය සම්බන්ධ කරගනිමින් අන්තර්ජාලය සම්බන්ධ කරගනිමින් විදේශ සම්බන්ධතා තුළ විදේශ සමාගම් සම්බන්ධ වෙමින් මේ සෝෂල් මීඩියා ප්ලාට්ෆෝම් කියන්නේ විදේශ සමාගම්. ඒතර ඒක ඒවා පාදක කරගනිමින් මේ ගමනක් කියන්නේ. අනේ නිසා අලුත්
විදිහට අප්ඩේට් වෙලා දිනන්න ජීවිතය ප්‍රබල හැකියාවක් මේෂ ලග්නෙම යන පෙන්න මං එහෙරි පොඩ්ඩක් පැහැදිලි කරන්න විනිතු කීපයක් ගත්තේ බහුතරයක් දෙනාට ඒ ගැන අදහසක් නැහැ ඒ නිසා ඔන්න මට යම්කිසි ආකාරයකින් මූලික දේ ඔබට කියන්න පුළුවන් වුණා හොයන්න ගිහිල්ලා ඒ දේවල් තුළ ඔබට මේ වෙලාවේ විශේෂිත වූ සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පාදන එක නිසා නිවැරදි මාර්ග හොයාගන්න මොකද මේ හැම දේ තුළම තියෙන දෙපැත්ත දැන් අන්තර්ජාලය ඔස්සේ මෙතර මේ රුපියල් ලක්ෂයක් හොයන්න ලක්ෂ පහක් හොයන්න කිය කිය අර නොමග යන සුළු දේවලුත් තියෙනවනේ ඒ වගේ දේවල් නෙමෙයි හරි දේ තෝරා බේරා ගන්න උත්සාහ කරන මේ කාලේ නිවැරදි දේ තෝරා බේරා ගන්න හැකියාවත් ඔබට පවතන නිසා අර මහා ලොකු ඉලක්ක වලින් එකපාර යන නෙමෙයි සුළුවින් යන ගමනක් එක්ක යන්න උත්සාහ දරන මොකද මේෂ ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේද තුළ ඒ තත්ත්වයන් තුළ කැපී පෙනෙන දියුණුව පෙන්නුම් කරන නිසායි මම පොඩ්ඩක් කාලය අරන් පුන පුනා මේ දේ කියන්න උත්සාහ කරේ ඒ වගේම විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ ඔබට අර සාමාන්‍ය මිනිසුන් ඉලක්ක කරගන්න දැන් කියන්නේ මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුයෝ කියන අදහස් කරේ මධ්‍යම ප්‍රාන්තිකයා එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී අය අර කියන්නේ විශේෂයෙන් මේ සුපෝකභෝගී දේවල් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේදී පාවිච්චි කරන දේවල් නැත්නම් අපි කිව්වොත් අර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ඇංගලු මේ අත්‍යවශ්‍යම දේ ඒක සම්බන්ධ කරගනිමින් ව්‍යාපාර කරනවා නම් මේෂ ලග්න හිමියන්ට මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න ව්‍යාපාර දියුණුව ඇති කරගන්න හැකියාව කාලයක් ඔය සිල්ලර වෙලන්සල් ඇඟලුම් ඒ වගේ සාමාන්‍ය විදිහේ ව්‍යාපාර කරන අයට අතිශයම යහපත් ඒ නිසා ඔන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන් මේක මාස 6-7ක් ඉදිරියට යන තත්ත්වයක් තියෙනවා ඔන්න ඒ කාල පරිච්ඡේදය තුළ උපරිමයෙන්මගේ ඔබේ ව්‍යාපාරය සාමාන්‍ය ජනයා අතරට ගෙනියන්න අර අපි තියෙන ලාභ දේවල් විකුණන්න අඩුවට විකුණන්න මිනිස්සුන්ට අර යම්කිසි ආකාරකින් දැරිය හැකි මුදලට යම්කිසි ව්‍යාපාරයක් කරන්න අනේ ඒ තුළ සුළු ලාභ තියාගෙන ලොකු යම්කිසි ආකාරයේ වෙළඳාමක් කරගෙන ලාභ උපයන්න අනේ ඒ වගේ තත්ත්වයන් තුළ ඔන්න ඉතාමත්ම විශේෂිත වූ සාර්ථකත්වයක් ඔබට ගේන්න පුළුවන් ඔබට පැහැදිලිද මම කියන දේ ඒක හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න ඔන්න මේෂ ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය ලැබීම අතින් රැකීරක්ෂා ව්‍යාපාර අතින් වුණත් තිබිච්ච ප්‍රශ්න ගැටලු ගොඩාක් නැති වෙලා යම් කිසි උද්‍යෝගයකින් කටයුතු කරන කාල පරිච්ඡේදය නිසා අර අලුගසාදා නැගෙසිරින්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය නිසා උපරිමයෙන්ම තවත් උත්සාහ උනන්දු වැඩි කරගෙන මේ කාලේ උපරිම తত্ত্বය උපරිම ඉලක්කය කරා යන්න උත්සාහ දරන්න අර කලින් කිව්වා වගේම රැකියාවල් නැතුව රැකියා විරහිත වෙන්න මේ කාලේ මොකක් හරි දෙයකට උත්සාහ දරන රැකියාවකට එහෙමනම් ව්‍යාපාරකට එහෙමනම් තමන්ට හැකියාව තියෙන පරිද්දෙන් උත්සාහ දරන්න මේ ආරම්භය ඔබට යහපත වේවි ඒ වගේම පුංචි විශේෂිත කාරණාවක් තියෙන එක මතක තියාගන්න මේ කාලේ රැකියා කරන ස්ථානය තුළ ඔබ කරන ව්‍යාපාර තුළ ඔබට යම්කිසි ආකාරයකින් කටයුතු කරන අවනතව කටයුතු කරන ඔබේ බසට යම්කිසි ආකාරයකින් ඔවුන් අර පිළිගැනීමක් තියෙනවා ඔබ කියන දේ කරන්න පෙළඹෙනවා අර ඒක හේතු කොටගෙන ඔවුන් තලා පෙළන්නවත් ඔවුන් යටත් කරගන්නවත් උත්සාහ දරන්න එපා මොකද මේ කාල සීමා තුළ ඔබතුළ යම්කිසි ආවේගශීලීත්වයක් ක්‍රියාත්මක වෙන නිසා අන්න ඒ වගේ දේවල් ටිකක් ඇති වෙන්න ඉඩ කරලා බලනවා මොකද ඔබට යහපතට කාරණා යෙදෙද්දී අන් අයගේ හිත රිදවන්න අන් අයට යම්කිසි ආකාරයකින් බලපෑම් කරන්න යෑම තුළ ඔබ පොඩ්ඩක් අවශ්‍යතාවයක දේවල් කරගන්න ඉඩ කරලා පාත නිසා අන්නේ සුළු දේ යම්කිසි ආකාරකින් අර ඉක්මන් කෝපය ආවේගශීලීත්වය ඔබ තුළ පාලනය කර ගනිමින් ඔබ අනිත් අයගෙන් වැඩ ගන්න පුළුවන් ගුණය අර ඒක යහපත් පැත්තෙන් ඔවුන්ට යහපතම දීලා ඔවුන්ගෙන් යහපත ගන්න උත්සාහ කරන හැම වෙලේම අර ඔවුන්ට යම්කිසි ආකාර හිත සතුටු වෙන ආකාරයෙන් යම්කිසි සහනයක්ද ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් මේ වෙලාවේ ටිකක් ඔන්න ඔබට අතිරේක උදව් කරන්න කිව්වට ටිකක් වැඩි වේපුර වැඩ කරන්න කිව්වොත් ඔවුන් වැඩ කරනවා ඒ තුළ ඔබ ලබන ලාභයක් තියෙනවා ඒකෙන් සුළු හෝ දෙයක් ඔවුන්ගේ හිත සතුටු වෙන ආකාරයෙන් දෙන්න ඔවුන් නිතර අගය කරන්න අන්න ඔවුන්ට අර යම්කිසි අර බැරි වෙලාවත් ඔබෙන් මුවින් වචනයක් පිට වෙලා යම්කිසි ආකාරයෙන් බැනලා හරි මොකක් හරි දෙයක් තුළ වුණොත් පස්සේ ඔවුන්ට කතා කරලා මේ වැඩ කරන් යද්දි මෙහෙමයි අර අපි එහෙම වෙච්චර හිතන්න එපා අපි එකට වැඩ කරද්දි මිනිස්සු මෙහෙමයි අර ඒ වගේ ඔවුන්ට යම්කිසි පැහැදිලි කිරීමක් කරලා ඔවුන්ගේ හිත හදන්න පුළුවන් නම් අන්න ඒ වගේ විදිහට කරන් යන්න පුළුවන් නම් මේ தත්ත්වය තවත් වඩා යහපත් කරගන්න ඔබට හැකියාව පදිනවා ඒ නිසා චුට්ටක් ඔබ තුළ තියෙන ආවේගශීලීත්වය කේන්තිය පාලනකින් යුතුව අනිත් පැත්තේ කටයුතු කරන් යන්න එතකොට මේ தත්ත්වය දෙගුණ තෙගුණ වෙනවා ඒක අනිවාර්යයි ඉතින් වෘත්තීය ජීවිතයේ රැකීරක්ෂා ව්‍යාපාරය එහෙම වෙද්දී පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරොත් මේ කාල සීමා තුළ පෞල් ජීවිත කුටුම්බ ජීවිතෙත් යම් තාක් දුරට යම්කිසි ඔබ තුළ තියෙන යහපත් ගුණාංග අර පහුගිය කාල සීමා තුළ ඔබ තුළ යම් තා එතරම්ම හොඳ ප්‍රතිරූපයක් පෞලට නිරාවරණය වුණේ නැණි පහුගිය කාලේ කියලා අදහස් කරන්නේ මම හැම වෙලෙම මේ මාස දෙක තුනකට කලින් කාල පරිච්ඡේදය තුළ අනේ තත්ත්වය වෙනස් වෙලා ගොඩාක් දුරට මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතවල පොඩ්ඩක් අර පොඩි ළමෙක් වගේ හැසිරෙන්න චුට්ටක් අර වෙනදට වඩා විනෝදකාමීව නිකන් නියුණු ස්වභාවයෙන් හැසිරෙන්න
හේතු කාරණා යද හැබැ ඔය අතර තුළ විටෙන් විට සමරක් කලාවට අර ආවේග ශීලිත්වය ඔබ තුළ තියෙන නිරා යාශයෙන් මේස ලග්නීමගේ තියෙන දෙයන්න ඕ කොහමතර ජන්ම පුරුදු අතරින්ට බැහැනි අන්න ඒ දේවල් තුළ ඒවා යටපත් වෙලා ටික ආවේග ශීලිත්වය ඉක්මන් කෝපය කියන දෙත් පැනනගීමේ ඉඩකඩ වැඩි නමුත් ඒ දේවල් තුළ ලොකු ගැටලු කාරිතත්වයක් මතු වෙන්න ඒ දේවල් පොඩ්ඩෙන් වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා හැබැයි සාපේක්ෂව වැඩිපුරම ගත්තොත් මේ කාලසීමාව තුළ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ජීවිතය තුළ යම්කිසි ආකාරයකින් ඔබ උත්සාහ දරනවා පුංචි දරුවෙක් වගේ නිදහසේ ඉන්න ඔබ උත්සාහ දරනවා මේ පවු ජීවිත කුටුම්බ ජීවිත තුළ ඒ දේ තුළ ඒ වෙනස්කම අර පවුලේ අයගේ ආදරය ආකර්ෂණය ඔබට ළඟා කරගන්න හේතුවක් වෙනවා. ඒ වගේම මේ කාලේ පවුලේ අය වුණත් ඔබගේ කටයුතු වලට උපරිමයෙන්ම උදව් කරනවා මේ කාලේ. ඒ වගේම අර ඔබ කරන දේවල් වලට සහාය දක්වනවා. හැම වෙලේම ඔබට අර ආදරය පෙන්නනවා වගේම ඔබේ ඕනෑපකම් හොයා බලමින් ඔබට යම්කිසි ආකාරයකින් අර ටිකක් සැහැල්ලුවෙන් සැපෙන් ජීවත් වෙන්න ඔවුන් පරිසරයේ සඳහන් ඔබේ රෙදි ටික හොදලා දෙනවා. ඔබගේ කටයුතු වලට උදව් කරනවා. අර හැම ළඟට තේ එක ගෙනත් දෙනවා. ඒ වගේ දැන් පවු ජීවිතය ඇතුළත තියෙන අවම විදිහේ සැලකිල්ල උපරිමයෙන් ඔබට ලැබෙනවා. අන්න ඒ තත්ත්වයන් තුළ ටිකක් තවත් ඔබේ සැහැල්ලුව වර්ධනය වෙනවා වගේම මේ කාලේ විනෝදකාමීව ජීවත් වෙන ටිකක් ඈතකට ගිහිල්ලා පවුල ඇත් එක්ක ගමනක් බිමනක් යන්න විනෝද වෙන්න අන්න ඒ වගේ දේවල් ප්ලෑන් කරන මේ කාලේ ඔන්න පවුලක් විදිහට ඔය යම්කිසි ආකාරකින් ඔය පිටරටක හරි ටුව එකක් යන බලාපොරොත්තු වෙන ඉන්නවනම් අන්න ඒ දේවල්ටත් යහපත් කාල පරිච්ඡේදයක් මේෂ ලග්නිමෙන්ට ඒ දේවල් වලට විනෝද ගමන් යන්න නිතර පෙළඹෙනවා වගේම ගෙදර හිටියත් ඔය කට්ටිය එකතු වෙලා හවසට ඔය කෑමක් බීමක් අරගෙන සින්දුවක් කියලා ඒ වගේ ටිකක් විනෝදයෙන් ඉන්න උත්සාහ දරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම අර අවිවාහක අයට මංගල යෝග උදා වෙන කාල පරිච්ඡේදයක් මේ කාලේ. ඒ වගේම මේ කාලේ ආදරය ගැන පොඩි අලුත් අලුත් අමුතු අමුතු දේ සිතුවිලි පහළ වෙන කාලයක් මේෂ ලග්න හිමියන්ට. ඒවා හේතු කොටගෙන ඔන්න කලාවට සම්බන්ධයෙන් ඔය ලියන්න කියන්න කවිගී ලියන්න මෙන්න මේ කාල සීමා තුළ ටිකක් සාහිත්‍යමය පැත්තට යොමු වෙන්න පෙළඹෙනවා මේ කාලේ. ඒ ටිකක් අර හිතට දැනෙන රසය ලියන්න කරන්න අන්න උත්සාහ දරන කාලගෙන ඒ වගේ පැත්තට යොමු වෙලා ඉන්න මේෂ ලග්න හිමියෝ ඉන්නන ඔන්න මේ කාලේ ඒ වගේ නිර්මාණ කරන්න ඒ වගේ දේවල් මිනිසුන් අතර ගෙනියන්නත් යහපත් කාල පරිච්ඡේදයක් වගේම ඔන්න ආදර සම්බන්ධතා ගොඩනගෙන කාල සීමාවක් ඔන්න පහුගිය කාල සීමා තුළ ආදර සම්බන්ධතා තුළින් ගොඩාක් දුරට පීඩා වින්දනම් පීඩිතව කටයුතු කරානම් දුක් වින්දනම් මානසිකව චිත්ත පීඩා වින්දන අන්න ඒ தත්ත්වය වෙනස් කරමින් ආදර සම්බන්ධතා තුළ යම්කිසි ආකාර සැනසීමක් සැහැල්ලුවක් ළඟා වෙන කාලයක්. ඒ වගේම තමාට ආදරය කරන අය මුණ ගැහෙන කාලයක්. දැන් පහුගිය කාල සීමා තුළ විශේෂම පීඩා වින්දේ ආදර සම්බන්ධතා තුළ තමා ආදරය කරන තරමට තමාට ආදරය කරන අය නොසිතීම හේතු කොටගෙන අන්න ඒ නිසා මෙන්න මේ තරුණ තරුණින් මේ කාලේ ඇත්තටම ඔබට ආදරය කරන යහපත් අය මුණ ගැහෙන කාල පරිච්ඡේදයක්. ඒව තුළ සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඒ සම්බන්ධතා පවත්වාගෙන යන්නත් ඔබට හැකියාව පවතිනවා. හැබැයි ඔබ තුළ අර විටෙන් විට උදාර අලුයට ගිනි පුපුර වගේ නැගී සිටින ආවේගශීලීත්ව ඉක්මන්කාරීත්ව ෂණික කෝපය පාලනය කරගන්න බැඳීම් තුළ එතකොට ඒ බැඳීම තවත් ස්ථාවර වේවි. ඒ වගේම දැන් ඔය විවාහයෙන් ප්‍රමාද වෙමින් හිටපු මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන් මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඔන්න යහපත් මංගල යෝග යම්කිසාට ස්ථීර වෙන දැන් විවාහ මංගල යෝග යෝජනා ආවා ස්ථීර වෙන්න එකක්වත් ස්ථිර වෙන්න 100ක් 200ක් ස්ථිර වෙන්න ඔය වගේ යම්කිසි ආකාරකින් පසුතැවීමෙන් හිටපු මේෂ ලග්න හිමියන්ට ඔන්න සුභ ආරංචියක් කියන දින ඔය මංගල යෝග ස්ථීර වෙන විවාහයට දින තීන්දු තීරණය වෙන වැඩිහිටියන්ට යම්කිසි ආකාරයකින් ඔබේ සම්බන්ධතාවයන් වලට යම්කිසි ආකාරයකින් අර අනුමැතිය නොලැබුණ නම් ඔන්න ඔවුන්ගේ කැමැත්ත ලැබෙන කාල පරිච්ඡේදය කුමන හෝ අන්දමකින් ඔන්න ජීවිතයේ සතුටක් ළඟා වෙන ආරංචියක් ලැබෙන කාල පරිච්ඡේදය මේ ජූලි මාසේ මැද භාගයෙන් පස්සේ ඉදිරියට ඔබට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ කාලේ අධ්‍යාපනය ගැන කතා කරොත් විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු තුළ ඔබ ඔබගේ දැනුම උපරිමන්දමින් පවත්වා ගත හැකි. ඔබගේ දක්ෂතාවයන් උපරිමන්දමින් තියෙන ඒ හැබැයි ඒ දේවල් එළියට ගද්දි පොඩ්ඩක් අපෝසත්කමක් දක්වනවා. ඒ කියන්නේ ඔන්න උදාහරණයක් ඔබ පන්තියේ දැන් අපි පාසල යන කෙනෙක් උදාහරණ ගමුකෝ. පාසල යන දරුවෙක් මේෂ ලග්න හිමියෙක් දක්ෂයි. පන්තිය වැඩ කරද්දි හොඳටම කරනවා. ඒ වගේම හොඳ දැනුමක් ප්‍රායෝගිකව තියෙනවා. ඔය හැමදේ තුළම විභාගෙ ලියන්න ගියාම විභාගයේ ලකුණු ගන්න විභාගෙ හරියාකර ලියන්න තේරෙන්නේ. දැනුම තියෙනවා එළියට දෙන්න තේරෙන්නේ. අන්න ඔය වගේ ගැටලුකාරී තත්ත්වයන් මේෂ ලග්න හිමියන්ගේ දරු දැරියන්ට උසස් අධ්‍යාපනය හදාරන්නට උනත් ඔය වෘත්ති අධ්‍යාපනය හදාරන්නටත් පුංචි ගැටලුවක් තියෙන තත්ත්වයක්. ඒකට හේතු වෙන්නේ යම්කිසි ආකාරයකින් අර ඔබ තුළ තියෙන ඉක්මන්කාරීත්වය අර යම්කිසි ආකාරයකින් අර වේගවත් භාවයයි හේතු. අන්න සමහර තැන්වලදී ඒකත් හානිය. මොකද ප්‍රශ්නයක්
ප්‍රශ්පතර උත්තර ලියමු කියලා ගමුක උදාහරණයක් ඇදලා ප්‍රශ්න කියවන්නේ කියවනවා ඒ උඩින් පල්ලෙන් කියව උත්තරයක් ලිව්වා අන්න විභාගෙට අහලා තියෙන දේ මේකද ගැන හොඳ දැනුමකුත් තිබ්බා හරි දේ උත්තර ලියලා නැහැ ඒක නිසා මේ වෙලාවේ පොඩ්ඩක් මනස තුළ සන්නමයක් පවත්වා යන්න විශේෂයෙන් මේ අධ්‍යාපනය කරන අය යම් කිසි ආකාරයකින් මොකද හේතුව ඒ කියන දේවල් හොඳට කියවලා කාලය අරන් තේරුම් අරගෙන ඉවසීමෙන් හැමදේම කරන්න ටිකක් සූක්ෂමව දෙයක් කරන්න උත්සාහ දරන්න අනවශ්‍ය කලබලේ පොඩ්ඩක් අඩු කරගන්න උත්සාහ දරන්න නැත්නම් අර ඔබ තුල තියෙන වටිනාකම එළියට දෙන්න ඔබ අපොහොසත් වෙනවා ඒක නිසා ඔන්න මේෂ ලග්නෙමි පාසල යන වයසේ වුණත් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න වෘත්ති අධ්‍යාපනය හදාරන ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපනය හදාරන ඕනෑම කෙනෙකුට මේ කියන දේ වළංගු වෙනවා ඒක නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න ඒ කියන කාරණා තුළ ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ උසස් අධ්‍යාපන කටයුත්තක් හෝ අධ්‍යාපනයේ ඉදිරියට සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියන ඔන්න ඔබට ඒ ඔබගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න ඒ සඳහා නිවැරදි ආරම්භයක් ගන්න හැකියාවක් පවතින ඔන්න ඔබේ ඉලක්කය විදේශගත වෙන නම් අධ්‍යාපන කටයුතු සඳහා ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ඒ සඳහා උපරිමයෙන්ම ඔබට සාර්ථකත්වය ළඟා කරගත හැකි ඒක නිසා උත්සාහය උනන්දුව තුළ කටයුතු කරන්න ඒ සඳහා සුසුකම් සපුරා ගන්න උත්සාහ කරන්න නිවැරදි දේ තුළ ඒ කටයුතු කරන්න පෙළඹෙන්න මේ තත්ත්වෙන් තුළ ඒ ඔබේ ඉලක්කය ජයගත හැකි කාල පරිච්ඡේදය සෞඛ්‍ය සම්බන්ධයෙන් කාරණා ගත්තොත් මේ කාල පරිච්ඡේදය තුළ පොඩ්ඩක් ඔන්න හඳුනාගැනීමට අපහසු වෛද්‍යවරුන්ට යම් කිසි ආකාරයෙන් සොයාගැනීමට අපහසු රෝගකාරී තත්ත්වයන් නම් ඔබේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන ඉඩ කරපා දෙන සුළු රෝගී තත්ත්වයක් වුණත් ඒ දේවල් තුළ පොඩි පොඩි අර ප්‍රබල ආකාරයේ බලපෑම් ඇති කරන්න ඔබට හේතු කාරණා යදෙනවා ඒවා හේතු කොටගෙන මේ ලෙඩේ ඇති වුණේ කොහෙන්ද මොකද්ද හේතුව කියලා හිතාගන්න බෑ විශේෂයෙන්ම මේ ශරීරයේ තැන් තැන්වල ඔය දද කුෂ්ඨ වගේ දේවල් ඇති වෙන ඉඩකට පවතිනවා හැබැයි ඒ දේවල්ට කරන බෙහෙත් එතරම්ම රැඟකට පයිත්‍යම් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි කියන්නේ ඒ දේවල් බෙහෙත් අහන්නේ නැහැ කියලා අන්න ඒ වගේ තත්ත්වයක් පෙන්වුම් කරන අසනීප වලට කොතරම් හොඳම බෙහෙත දුන්නත් තරමද්දුරට ඒ දේවල් සුවපත් කරගන්න අපහසුතායි තත්ත්වයක් පෙන්වන කරන එකට හේතු වෙන කාරණාව නිවැරදි රෝග මූලය හඳුනා ගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් වීම ඒ තත්ත්ව ටික ක්‍රියාත්මක වෙන නිසා පොඩක් සැලකිලිමත් කටයුතු කරන්න මොකද හේතුව පොඩි ලෙඩක් හෝ හදා නොගෙන ඉන්න තමා මේකල උත්සාහ කරන්න ඒ නිසා ශරීර ප්‍රතිශක්තිකරණය ඇති වෙන විදිහට කටයුතු කරන්න මේකාලේ ටිකක් උෂ්ණදායක තත්ත්වය වැඩි නිසා ටිකක් අර නාද්‍ය වුණාට වැඩි වෙලාවක් නාන්න දිනපතා නාන්න උත්සාහ කරන්න ඇගේ ශරීර උෂ්ණත්වය අඩු වෙන්න උෂ්ණ ආහාර ගන්න එක මේ කාලේ ටිකක් පාලනය කරගන්න ඒ වගේම ව්‍යායාම් රටාව ආහාර රටාව සමබරව පවත්වා ගන්න උත්සාහ කරන්න අන්න ඒ වගේ දේවල් තුළ ඔබ අර වැරදි සෞඛ්‍ය පුරුදු අත්හැරලා යහපත් සෞඛ්‍ය පුරුදු වලට පෙළඹෙන්න ආහාර රටාව වුණත් වැරදි ආහාර රටාව මිදිලා සමබරව යහපත් ආහාර රටාවට පෙළඹෙන්න අන්න එතකොට මේ රෝග හැදෙන එක අපිට වළක්වා ගන්න පුළුවන් එතකොට හැදෙන්නේ නැත්තම් ගැටලුවක් නැහැ හැදුනොත් නේ මේවට මේ රෝග හොයාගන්න අමාරුයි බෙහෙත් අමාරුයි සුව කරගන්න අමාරුයි එහෙනම් අපි පුළුවන් තරම් උත්සාහ කරන මේ කාලේ අසනීප ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්න එතකොට මේ තත්ත්වයන් තුළ ඔබට ගැටලු මතුවෙන්නේ ඒක හොඳට බුද්ධිය තබාගත යුතුයි මේ මම මේ කියන දේ සමහරුන්ට මේක අර ඒක එතරම්ම මේ දේ තියෙන ගැඹුර පැහැදිලි නොවේවි නමුත් මේ කියන දේ ඔබට වැදගත්කම දැනෙන්නේ ඒ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ නිසා ඒ ප්‍රශ්නයක් ඇති නොවෙන්න වග බලා ගන්න කියන එක තමයි තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන වැඩිපුර මේ ගාල සැලකිලිමත් කටයුතු කරන කියා තමයි මේෂ ලග්නෙමියන්ට කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න ওই තත්ත්වයන් තුළ තමයි මේ මේෂ ලග්නෙමියන්ට මේ ජූලි මාසයේ ගෙවිලා යන්නේ. ඉතින් මේ හැම දේ තුළම මේ තියෙන යහපත 100%ක් ළඟා කරගමි. අයහපත 100%ක් ඉවත් කරගන්න. ඒකට තමයි මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් කියන්නේ. ඒවා නිවැරදිවම මේෂ ලග්නෙමියෝ කරන්න. එහෙම වුණොත් ඔබේ මේ ජීවිතයට මේ ජූලි මාසය කියන්නේ ලොක ගොඩාක් පෙරලිකාර මාසයක් වෙනවා. ඒ නිසා ඒ පෙරලිය උපරිමයෙන්ම යහපත පැත්ත යොදා ගන්න වග බලා ගන්න ඔබට පුළුවන් ඔබ ජීවිතේ දිනන්න ඔබට මේ ගමන යන්න බුද්ධිමත්ව යන්න ඔබ දිනනවා දිනනවාමයි. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසයේ සුබ කරගන්න මාසයේ සියලු යහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ. දැන් ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාවක් පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජාව පවත්වන කෙනා විදේශගත වෙලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජාව පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරේ ඉන්න කෙනෙක් කියමු. අර වැඩසටහනක ඔක්කොම ඉවරලා කාමරේට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාට කිෂ්ඨ සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒවා හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න තියෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ වතුර ලෑස්ති කරගන්න. බෝධිය නාවනවා කියලා ඔබ මල් පැලයකට හරි ගමන්නේ.
ඔබ නැත්තන් සිංකික හරිකමන්න ඔබ හිතින්ම වාගෙන කරන්න මොකද මේ හැම දේ තුළම තියෙන්නන මේ අපේ මනසතුති ශ්‍රද්ධා පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපට තියෙන මානසිකත්වය ගොඩක් තර කරන්න. තියෙන නිසා හරි අපි කතා කරම කරන විදිය මුලින්ම ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්නේ අද අරයි යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්න ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න ඔබ පන්සලට යද්දි පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දි අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුව නැ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් අරන් යන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසිදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරාගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමා ගන්න ඕනේ. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයක ඉතර සුදු රෙදි කඩ ඔබ ඉඳගන්න බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුම් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස කියන්නේ එක කොනක ඉඳන් ගැට ගහගෙන ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවනම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ 7 වතාවක් දස දිසා පිරිතත් 7 වතාවක් ජය පිරිතත් 7 වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දැන් නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකි අය 7 වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝමනය කරන්න. හැබැයි කලේ සාමාන්‍ය වතුර කෝප් එක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝමනය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන ඉන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ ගෙදර කරද්දී තේ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසුදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා 7 වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනි ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුල මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕර එක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බෑ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය ගාට යන්න පුළුවන්. ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතකුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝවණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා නිරෝගී වේත්වා සෝපත් වේත්වා කියලා. මෛත්‍රී භාවනාව කරලා තමා බෝධිය දෝවණය කරන ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදරින්. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව හැකි හැමෝම
මේ ගර්භණී මාතාවන්ට කිරිදෙන මාතාවන් ටිකක් පුළුවන් නම් අසරණ කන්න නැති අයට ආහාර ටිකක් දෙන්න ඕක පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරිදෙන මාතාවන් උදෙසා එක වේලක් හරි කමන්නේ එක බත් පාර්සලක් හරි කමන්නේ ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරිද නැිනම් ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ මොකද හැමදාම කියන දේවල් ටිකනේ ඒ දේවල් මම ඉක්මන ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ ඔය වැපේ විලාස පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත සූර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම ගනේ ඊය ෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්වෙන දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යනවා. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව සියලු සත්වෙන දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන එකද මම දීර්ඝ වශයෙන් කියන්න යන්නේ. ඒ දේවල් වලින් ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒ දේ කරලා බලන්න. ඒ වගේම මාසෙ මුල හැම මාසෙම මම කියනවා අර මාසෙ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසයේ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ කියලා sunrise කියලා type කරා. දිනේ 1st July කියලා type කරා. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය type කරලා search කරන්න. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලා අමුතුවෙන් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකිය අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක්ලා හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කළ යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට සර කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන අය වැඩි කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන් ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා ගමනාගමන මෙපමණයි ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකටම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණ නැහැ කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසේ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තම ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්යදා වෙන එක පේනවා. සමහරු බිල්ලි නැතුව ඉන්නේ අර පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැතුව ඉන්නවා. ඒව අදාළ නැහැ. නැගෙනහිර දිසා බලන් S2 වහගෙන සූර්යදේවිය නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුළුවන් වඩා හොඳයි. සූර්යදේවිය නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. එහෙනම් අපිට මේ හැම දෙයකම මේ දැන් අපිට සහාය වෙන මේ සූර්යයා නමස්කාර කරලා ස්තුතියෙන් කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝබාදාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටතුල තියෙන තේ පවතින තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගම් වතුර තිබ්බා ඉදිරියේ තියෙන විය හැකි අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයක සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවා හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමාව තුළ වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින්
දැන් වේදනාව දරාගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නං ඒ වේදනාව දරාගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබ ඒ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ. ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලාද ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඒ ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන්න ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්න. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාත්මක ගත කරන්න ඒ දේ කරන්න. එදාට පුළුවන් නම් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න. එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා අපම කතෝලිකයන් ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයෙන් යහපතක් ළඟා කරගන්න හැකියාව පදිනවා. කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්තිය උදෙසා පමණක් මේ දේ කළාන කියලා විතරක් තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසයේ ඔබට අතිශයෙන් යහපතට සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.